මංගාරේල රෝගදුව වෙලා වෙනේ වට ආපුවා ඉන්නවද? උත්තන්න බෑද මෙහෙමද? හා හරියයි. හරි. ආපාදන්න පාදන්න. මංගාවට ඇවිල්ලා රෝග වලට වෙදකම් කරගෙන හොඳ නැතුව නැවත එළේටම ආපුවා. හොඳට උත්පල්ලා. මට බලාගන්න. ඇවිල්ලා තමංගලේදී හොඳ නැතුව නැවත ඒකටම ආපුවා. භාගයක්වත් හොඳ නැතුව නැවත එළේටම ආපුවා. මේව තිරම් මෙතන සමහර අයගේ දවස් මට ඔය ඉතල අම්බෙලා තියෙන දවස් හතරක් ඇවිල්ලා පොඩි වෙනසක්වත් නැහැ කියන මං කියන අම්මේ නම් මට බැලුවා ඇති එන්න එපා අපරාධ වල සල්ලි කියලා මං අර කඩේ ගාවදි කියනවා ඒ අම්මා කියනවා නෑ වෙත මහත්තයා තව එක පාරක් එන්නද කියලා මං කියනවා මේ එක පාරක් නෙමෙයි 100 පාරක් හරි එනවා නම් එන්න මං බලන්නම් එන්න සල්ලි නැත්තම් මං දෙන්නම් කියලා නමුත් ඒ අම්මා නෑ වෙත මහත්තයා සල්ලි දිනවා කියලා ඒ අම්මා ආවා පස්වෙනි දවසේදී පොඩි අසනි පොඩි වෙට පොඩක් හොඳ වුණා අටවෙනි පාර දරුවා හොඳටම ඇවිදලා යනවා මෙන්න මෙතන බෝඩ් එකකුත් දැව මං ගැලෙව්වා ඒවා එපා කියද්දි ගැහුවා මෙයලා ඊට පස්සේ කෝයි කමන්නේ ඒත් කාගවත් ඉල්ලන්නේ නැන්නේ මෙයාගේ ඉල්ලීමක් තිබ්බා ඔය කමන්නේ යා සතුටින් කරන දේ නේ කරන්න දෙන්න කියලා සතියක් දෙයක් ඉඳලා තියලා මං ගලවලා ආම ඇතුලේ ඇති මේ ආබාධිත දරුවා කකුල් කොර වෙලා ආපු දරුවා හොඳම තත්ත්වෙන් ඇවිදලා ගියා කෝටි පහයි අම්මේ දාත මෙන්න මෙතන අපේ තාත්තා මෙතන ඉන්නවා පවුලගේ තාත්තා එයා යවන්න නැතුව අරයව තියාගෙන වැඩේ වෙනනකම් ඒ කෝටි පහන්නේ මට දෙන්න යන්නේ ලංකාවේ ලොකුම ව්‍යාපාරික අතර ඉන්න කෙනෙක් කෝටි පහ මට මෙතෙන්දි දෙන්න ලෑස්තිය මං ඇහුවේ එයාගෙන් මෙච්චරයි ඔයා ආවේ කීයටද මොකද මං දන්නා උදේ කතාව මෙයා අහලා නැහැ කියන එක මිර අවුරුද්දක වගේ ඇති නේ අවුරුද්දක් වගේ ඇති මෙයා මගේ උදේ කතාව අහලා නැහැ කියන එක මට තේරුණා කොතනින්ද තේරුනේ උච්ච බලන් තියාන වලින් නෙමෙයි බං පොඩි දෙයකින් කල්ලි දෙන්න ආපු එක කතාව ආපු එක සම්මජාතින මං ගාවට එන්නේ නැහැ කියලා මං දන්නවා එහෙනම් මේ කතාව නාපු එක තාත්තා තියාගෙන ඉන්නේ ඇයි කෝටි පහ බෑනට දෙන්න අවුරුත් ආදායනේ නේද මේ මෑතක වැඩි කල් නැහැ ඕමාන් වලින් එනවා මේ තාත්තේ එක හැක් දශමයක් අප්පෙන් මේ තන එක කණක් ඇහින්නෙම නැහැ ලෝක කිදුම වෛද්‍යවරුන්ට බෑ කියපෝ ලොකු රටවලට ගිහින් තියෙනවා අනිත් කන යන්තම් ඇහිලා තියෙනවා යන්තම් ඈ එක මැෂින් එක දාලා වයනේ ඒකත් මැෂින් එක දාලා ඒත් යන්තම් පළවෙනි දවසෙන් බාගෙට ඇහිච්ච කණ හොඳට ඇහුණා අනිත් කන පොඩ්ඩක්වත් මුකුත් නැහැ දෙවෙනි පාර එනවා බාගෙට අර ඇහිච්ච මැති කන පොඩ්ඩක් ඇහෙනවා දැන් අර හොඳටම හොඳයිනේ අර ඇහිච්ච මැති කන බාගෙට ඇහෙනවා තුන්වෙනි පාරෙද්දී හොඳටම හොඳ වෙලා මෙතනින් යන ගමන් තාත්තයි පුතයි මං අතනින් බයික් එක ගන්නකොටම කියනවා නවත්තලා ලංකාවේ තියෙන ලොකුම වාහනේ මට අරන් දෙන්න කතා කරනවා මෙයත් ළඟ ඔයන්නේ හිටි මට මතක හැටියට මෙයත් ළඟ හිටියා ටිකයි කියන්නේ අම්මේ තාත්තේ තවනම් කියන්නේ කියත ඕන තරම් තිනවා රටේ ජනාධිපතිගේ ડોක්ටර් කෙනෙකුත් එනවා ඇවිල්ලා හොඳ වෙලා මෙන්න මෙයාව ටුවර් යවන්නලයි නමුත් මේ තෙල් ටිකක් පොවල වෙදකම් කාණ්ඩ අද බලයක් දෙන්න එක කාලකන්නේ අපතේක් නෑ මම ඒකයි මේ කේන්ති අම්මේ තාත්තේ අර මාධ්‍යෙන් දැම්මට පස්සේ මාධ්‍යෙන් දාන්න ඉතලා පිළිකා එකපාරයි මං ගාවට ආවේ දියවැඩියාවට දෙපාරාව නම් අම්මේ 1000කට තුන් දෙනයි බලා දන්නේ නැති අතීතයක් මෙතන තියෙනවා අම්මේ තාත්තේ මේ තෙල් පොවල වෙදකම් කරවත් එක අවස්ථාවෙන් ආයි නිට්ටාවටම සුව ආයි හෙල්ලෙන්නේ නැහැ. නමුත් උඹලා මොකද මට බැන බැන ගියත් මට වෛර කර කර හිටියත් මේ තෙල් ටික ඇඟට දීලා බලය දුන්නාට පස්සේ ආයි උඹලා මොනවා හිතුවත් වැඩක් නැහැ. ඒ බලය උඹලා නිකම්ම ලැබෙනවා. නමුත් අභාග්‍ය ඉතුරු වුණාම මේ තාත්තේ මාධ්‍යෙන් දැම්මා මගේ අත් පනා පිටම ලෙඩු දෙන්නේ මරණ කියලා ඉවරලා මාධ්‍යෙන් දැම්මා. දැන් මගේ අතින් ලෙඩු දෙන්නේ මරණ නම් බා මාධ්‍යට දෙන්නේ මේද අපි දැනගන්නවද? නැද්ද? අපි නෙමෙයි දැනගන්නේ. ඇමරිකාවෙන් පවා අම්මේ තාත්තේ හොඳ කරන්න බෑ කියලා ආපු පිළිකාවක් මේ තෙල් පොවලා හොඳ කරලා නැවත ඇමරිකාවට යවුවා මෙන්න මේ පොතේ නැත්තම් ඊගා මේකද ඔකේ පෙට්ටිය ඔකේ මේක නැත්තම් අනිත් පොතේ ඇති ඇමරිකාවෙන් ආවේ කට බත් ටිකක් කා ගන්න බෑ මංගාවට එද්දි හතර පාරයි අම්මේ තාත්තේ මහරගමින් වාර්තාවෙන් එළියට එනවා ඔය නෑ කියලා ඇමරිකාවෙත් බැරි වෙලා මාව දැනගෙන මෙතනට එන ආයෙත් කොහෙවත් ගියේ නෑ පළවෙනි පාර කරන් ගියාමද මේ අම්මා හොඳට කාලා මාස ගානක් කන්න බර හිටපු අම්මා හොඳට කාලා හතර පාරයි පිළිකාට වෙච්ච කෙනෙක්ද දෙයක් නැහැ එක කොල්ලෙක් එනවා මේගොම් පැත්තේ කොහෙද ගෙඩි 17ක් මෙහෙ මේ එළියට ඇවිල්ලා ලොකු ගෙඩි මෙතනින් එළියට ඇද්දිම කොල්ලගේ ගෙඩි ටික විදින්නලා එස්සගරු වගේ තියෙන පිටවල් කෙලින් එනවා අම්මේ තාත්තා ඉතින් උඹලා තමයි මේක ගන්න ඕන මම දෙනවා මම දුන්නට උඹලා ගන්න නැත්නම් මම මොකද කරන්නේ මගේද වරද බං එක එක සිතිවිලි වල එක එක මානසිකත්වයෙන් ඉඳන් උඹලා මංගාවට එන්නේ අම්මේ තාත්තා මේව අවබෝධයෙන් දැකලා වරෙල්ලා ගනින්න මේක මම කොයි වෙලේ කොයි මොහොතේ මම යයිද දන්නේ නැහැ අම්මේ තාත්තේ හැමදාම මං ඉන්නේ නැහැ කියලා මං හොඳටම දන්නවා මොකද ඉක්මනට මේක යන තරමට හිතලා ඕනේ නැහැ නේ වගේ යන්නේ විශ්වාසන්ත හරි අම්මේ තාත්තේ
තමන්ගේ ගමේ වෙන්ට පුළුවන් යාලුවෙක්ෙන්ට පුළුවන් ඥාතියෙක්ෙන්ට පුළුවන් යාලගේ ලෙඩ හොඳනවා කියලා දැක දැක මගේ ඇතින් මේ ලෙඩ හොඳනවා කියලා දැක දැක ආපුවා ඉන්න නතුතන්න බණ්ඩ විශ්වාසවන්තවම දැනගෙන ආපුවා ආත් පාත් දැන්නත් පා ඇති ඒක ඔය දයාවුන බුලත්පත කරන්න එතකොට මේ පට්ටපල්ල හොරාගැති ලෙඩ හොඳුෙන්නේ නැද්ද බා එහෙනම් ඉතින් උඹලත් දැනගන්න ඕන නේ බං හරියට ගන්න මේක ඈ නොපෙනෙන හැට පේනවා නම් සාමාන්‍ය අතදීප හොඳ නොවෙන තත්ත්වෙදී මගේද වරද තියෙන්න පුළුවා මගේ වරදක් නෑ කියලා මං හොඳටම දන්නවා මේ තත්ත්වය